සමහරව ආණ්ඩුවේ ඉඳගෙන දැන් නැව ගිලෙන්න යනවා දැක්කම සිග්නල් දානවා එළියට පයින් මීයොත් ඉන්න හැම පැනලා යනවා එන බෝට්ටුවකට සිග්නල් දානකොටම ජනතාවගෙන යා ගන්නවද කියලා ගන්නවා එහෙම කට්ටිය අපි ගන්න කොහොමද දන්නවද පැටිකි රිපෝට් එක බලලා නිකන් බෑ සලුන් දරවල්ලන දෙපැත්තම යනවා යනකොට එනවා බය වෙන්න එපා හැබැයි ඔය ශ්‍රී ලංකාන ජාතික පක්ෂය ඔක්කොම එහෙම යන එකක් නෑ සමහර වෙලාවට මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අමාරු දන්නේ පොඩි ඇමතිකමක් නැතුවයි අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය දිහා බැලුවාම අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් පෙනීමි ඒ රට වෙනුවෙන්ගේ මහා යුද්ධෝ මිස්ටර් කරයි කියන බලාපොරොත්තුව අද රට තුල තියෙනවා අපි වැඩේට බහිනකන් තමයි පාළුගේ වළම් බිඳිනා වගේ කටිය නැටුවේ දැන් ඒ නැටිල්ල ඉවර වෙයි පොහොට්ටුවට කාටවත් තාරි කරන්න හම්බෙන්නේ නැහැ ඉන්නවනම් ඉඳ යනවනම් යන්න කියලා ඒ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන් අම්මගේ වටිනා අවයව ගලව ගලව විකුණන මේ පුතු දැන් අම්මගේ හදවත ගලවලා විකුණන්න හදන්නේ බලශක්තිය විකුණනට පස්සේ රට මැරෙනවා මත ඇති කරගෙන චෝදනා කරමින් ඇඟ බීරගෙන අතීතයට හැමදාම විචේනියම කර කර බැන බැනම ඉන්න කාල පරිච්ඡේද නෙමෙයි දැන් තියෙන්නේ සුබවාදීව දැකලා මේ රට නිවැරදි මාවතට යොමු කිරීමේ අවශ්‍යතාව අපිට තියෙනවා ගේන්න ඩොලර් නැත්තම් වවන්න පොහොර නැත්තම් අපේ රටේ මිනිස්සු මොනවාද කන්නේ පස්ද කන්නේ ගස් කොළන් වල අතුද කන්නේ මේ රටේ ඉන්නේ සත්තු නෙමෙයි ඒ නිසා මේ ආණ්ඩුව රටේ ජනතාවගෙන් නඩත්තු වෙවි ජනතා මුදලෙන් කකා බිබී ජනතාවට කොලාතු කන්න කියන්න ලෑස්ති වෙන්න එපා වන්දි ගෙවන්න ආණ්ඩුව දැන් ලෑස්ති වෙනවා මේ රටේ ජනතාවට ආණ්ඩුවකට තියෙන්න ඕන දේශීය ප්‍රතිපත්තියක් ජාත්‍යන්තර පිළිවෙත ප්‍රතිපත්තියක් ඒ ප්‍රතිපත්ති දෙක නැති වුණාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරන්න ඉන්න රාජ්‍යාන්තරණයට ඊටු කරන්නට නොහැකි වෙනවා ඒ රාජ්‍ය නිලධාරීන්ගේ අපෝසත්කම නෙමෙයි ඒක පාලකයන්ගේ අසමත්කම දැන් එදා මොනවද කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන කොහොමද බුම්බලා පෙන්වන්නේ මැන්ඩේලා කිව්වා මොහතිර් මොහමඩ් කිව්වා හරයා කිව්වා මෙයා කිව්වා හරි දක්ෂයෙක් කිව්වා පේනෝනේ මේ අවුරුදු කාලය තුළ මේ රට වැටලා තියෙන තත්ත්වය ඒකයි දක්ෂතාවය බහුගේ වකවානුව තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාලන බලයේ ඉන්නකොට එතුමා නියමිත කාලෙට කලින් සමහර ඡන්ද දීපා මේ වෙලේදී බොහෝ දෙනා එතුමගෙන් ඇහුවා වේ මේ නියමිත කාලට කලින් කියන්නේ කියලා එතුමා කිව්වා මට ඉක්මනින් අවශ්‍ය වෙනවා ජනතාවගේ මතය දැනගන්න එහෙමනම් ඡන්දේ කල් දාන එක නම් කොහෙත්ම ප්‍රජාතන්ත්‍රවාදයට එකගයි කියලා පිළිගන්න පුළුවන් කමක් නැහැ ජනාධිපතිතුමා කිව්වේ ජොනි කතා කරන විදිහ දැක්කම අපිට ලේ වුණනවා කියලා කිව්වනේ ඒ ලේ වුණලා මේ අවුරුදු තුන අපි හොඳට කරනවා හරියට කරනවා කිව්වනේ යකෝ ඇඟේ ලේ නැතුව මෙහෙම කරනවා නම් ලේ නුවට පස්සේ කොහොම කරයිද දැන් රටට මොකද වෙලා තියෙන්නේ මේ අවුරුදු තුන කොහොම වෙයිද ඊට හපන් වෙනවා අනිවාර්යයෙන්ම අපි සෞඛ්‍ය අධ්‍යාපනය හා අත්‍යවශ්‍ය සේවා අඩපණ නොකොට ඒවට වඩාත් ප්‍රාණයක් මේ කාල පරිච්ඡේද තුල ලබා දුන්නා ආණ්ඩු හදාගන්නත් පුළුවන් පෙරදාගන්නත් පුළුවන් අපිට අපි එළියට බැස්සක් ගොඩනවලි අපි වායි කරවන්න බෑ මෙච්චර කාලයක් අපි පිරිමින්ට බාර දෙන බලන්න දැන් ඒකල කරගත්තු වැඩි රට ජාතිය ආගම සහ ඔය කුරහන් චාටකේ අමතක වෙනවා තව මාසයක් වගේ යනකොට බඩගින්න තදින්ම දැනෙන අවස්ථාවක. එහෙම වුණාම රටේ මිනිස්සුම තමයි මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න පාලකයාම ගහලා පන්නන්නේ. අද ඒක පැහැදිලිව පේන තියෙනවා. යන යන තැන ඔවුන්ට විරෝධය දක්වන හූ කියනවා ගහලා පන්නන්න හදනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.